අයිබෝන් සුදැක සඳාවක් අපගේ සිරස් ටීවී ප්‍රේක්ෂකයතුතුනි ඔබ අප හැමදෙනාම ඉතාම කාර්යබහුලයි කියලා මා විශ්වාස කරනවා දේශපාලන පිටියේ ඉතාම උණුසුම් දේශපාලන පිටියේ ඉතාම චංචලයි දේශපාලන පිටියේ ඉතාම වෙනස් වන සුළු මේ වෙනස් වන දේශපාලන පිටියේ සිට දේශපාලනය පිළිබඳව කතා බහ කිරීමත් ඉතාම සංකීර්ණයි මේ සංකීර්ණ මාතෘකාව පිළිබඳව ඉතාම ගැඹුරින් සහ යටිපෙළ උඩුපෙළ දෙපැත්තම කියවන්නටයි අප දවසට සටහන ආරම්භ කළේ මා කැමති පළමුවෙන්ම විශේෂ යමක් ඔබ සතුව ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඒ තමයි ජාතික රූපවාහිනිය අද ලබා දුන්න මේ ජනාධිපතිවරණ නාම යෝජනා භාරදීම් පිළිබඳ සජීවී විකාශයේ ඔබ මේ මොහොත වනතුරු නොදන්නා පැත්ත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආර්යරත්න ඇතුගල මහතා අපගේ ආයතන ප්‍රධානීන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරණ 2015 නාම යෝජනා භාරදීම් පිළිබඳව සජීවී විකාශයේ ඉටු කරන්න හැටියට. එහිදී ක්ලීන් ෆීඩ් එහෙම නැත්නම් රූපවාහිනී ලාංඡන නොමැතිව ක්ලීන් ෆීඩ් එකක් මේ නාලිකාවට ලබා දෙනවා. ඒ අනුව ඔබ මේ විකාශය කිරීමේ කටයුතු යොදන්න. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීම. හැබැයි මේ කටයුත්ත සිද්ධ වෙලා ටික වෙලාවක් යනකොට මේ ක්ලීන් ෆීඩ් එක නැති වෙනවා. නැත්නම් නතර වෙනවා. මොකද්ද වෙන්නේ? අපගේ කළමනාකාරීත්වය පිළිබඳව නැවත ජාතික රූපවාහිනියයි මේ සියලුම නිෂ්පාදන කටයුතු භාරව කටයුතු කළේ ඔවුන්ගේ නිමසම් කියනවා මේ වන විට ඒ තාවකාලික වර්තිතවා තිබෙන බව. නැවත අපට ටික වේලාවකින් ඔවුන්ගෙන්ම ඇමතුමක් ලැබිලා අප කළ විමසීමකදී තියෙනවා ඔන්න දැන් නැවත ෆීඩ් එක ලැබෙනවා කියලා. මොකක්ද මේක උනේ? අපගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමාට සිදු වුණා නැවත චරිත හේරත් ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දීලා මේ සිදු ප්‍රශ්නය පැහැදිලි කරලා නැවත ජාතික රූපවාහිනියට මේ පිළිවන් දැනුවත් කළා ඒ අවශ්‍යතාවය ඉටු කර ගන්නට. හැබැයි මේ මොහොතේ අපේ නිෂ්පාදකවරුනිට වඩා සූක්ෂමයි ඔබ වෙනුවෙන්. එහිදී ඔවුන් හිතාම ඉක්මනින් මේ තමන්ට මගහැරෙන රූපරපෙළ එම විකාශයේ භාරව කටයුතු කළ ජාතික රූපවාහිනියේ අදාළ ෆීල්ඩ් එක හරහාම ඔබ වෙත සමීප කරන නිසා නිවසේ සිට බලපෑ ඔබ හැමදෙනාම මේ පිළිබඳව අඩුවක් දැක්කේ නැහැ. මේ ෆීඩ් එක නතර කරපු තැන තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ මේ නාම යෝජනා භාර දෙන අවස්ථාව. පසුගිය දවසක සටන දේශපාලන සංවාද වැඩසටහනේදී මෙවැනිම ආකාරයට ඩයලොග් ටීවී සාපියෝ ටීවී නාලිකා ඔස්සේ ඒ වැඩසටහනට බාධා එල්ලූ බව මේ රටම දන්නවා. ඒ පිළිබඳව ජාතික මට්ටමින් සාකච්ඡාවකට භාජනය කෙරුණා. කෙසේ නමුත් මේ නොදන්නා දේ දැනුවත් කිරීම අපගේ වගකීම ප්‍රේක්ෂක සමූහය වෙනුවෙන් එය පළමුවෙන්ම අපි ඉටු කරනවා. හොඳයි. සටන දේශපාලන සංවාද පිටියේ ඒතරතුර එසේ වෙද්දී අපි දවසේ සිට කතා කරමු අද දේශපාලනය පිළිබඳව. මගේ ආරාධිතයන් දෙදෙනා අඳුනා ගන්න කැමති අයිබෝන් කිංස රත්නායක. අයිබෝන් මගේ හිතවත් මාධ්‍යවේදී ශ්‍රී පල්වාණි අරචා අයිබෝන්. අයිබෝන් රෂා. දැන් බොහෝ දේ ප්‍රවෘත්ති බැලුවෙන් පස්සේ දන්නවා. මොනවද දැන් නොදන්න දේවල් අපි ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් පැය 24ක් යනට මත්තෙන් මේ කබීර් හෂීම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව පක්ෂ මහලේකම් ධූරයට එක්සත් ජාතික පක්ෂයේ පත්කිරීම සම්බන්ධයෙන් මා දැක්කා දැන්ට ටික වේලාවකට කලිනුත් රූපතිර මත තොරතුරු වාර්තා කරනවා. ඇත්තටම කින්ස්ලි මේ සිදුවීම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ඉතාම තීරණාත්මකයි. එක්සත් ජාතික පක්ෂය යම් ආකාරයකට පොඩි කම්පණයකට පත් කළ සිද්ධියක් බවට පත් වුණා. මීට සතියකට එකමාරකට කලින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කම්පණයට පත් වුණා. තමන්ගේ මහලේකම්වරයා මාරු වීම දැන් එක්සත් ජාතික පාක්ෂිකයා කම්පණයට පත් වෙනවා. තමන්ගේ මහලේකම්වරයා පැත්ත මාරු කරනවා. රූපෙට රූපයක් ඔප්පු කරා කියලා තමයි අද උදේ කතා වුණේ මේක ගැන. සමහර වෙලාවට විශේෂයෙන්ම මේ ගැන කතා බහ කිරීමේදී අද උදෑසන වාර්තා වෙච්ච ප්‍රවෘත්ති කීපයක් ඉතා උණුසුම් ආකාරයට වාර්තා කරනවා. රොෂාන් කියපු ආකාරයට අද මාධ්‍යවලට හෙළි නොවෙච්ච වාර්තා දෙකක් තමයි පොඩට කලින් ඔබ කිව්වේ. එකක් තමයි කබීර් හෂීම් මහලේකම් ලෙස පත්කිරීම. මං හිතන්නේ රොෂාන් කියපු ආකාරයට එක්සත් ජාතික පාක්ෂිකයන් විශේෂයෙන්ම කම්පණයට පත්වලා ඇති අඩුතරමින් ඔවුන්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායකයාවත් මේ පිළිබඳව දැනගෙන හිටියේ නැහැ ඒ ප්‍රවෘත්ති මාධ්‍යයට යන්න කලින්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පක්ෂයේ විශ්වාසනීයත්වය වගේම අභ්‍යන්තර සමාජිකයන් අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම දැදුරු කරවන්න බවට පත් වෙයි. නැති ප්‍රශ්න නැති වෙලාවක ගෙන්නා ගැනීමක් කියන එකයි සමහරුගේ මතය. අනිත් පැත්තෙන් අද උදෑසන ජනාධිපතිතුමා තමන්ගේ උදෑසන කර්තව්‍යයට ගියාට පස්සේ එතෙන්දි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පිටට තට්ටු කරපු එක අන්තර්ජාලයේ ඉතා දැඩිව වාර්තා කරනවා. ඒ අතරතුරේදී නියමිත කැමරා කෝණවලින් ලබා ගන්න බැරි වුණාට ඉතාමත්ම විශ්වාසදායක ආරංචි මාර්ගයේ ඉතා අපූර්ව දෙබසක් ඇති වුණා කියලා කියනවා මෙතෙන්දි. මොනවද කතා කරේ කියන එක පිළිබඳව ලොකු කුකුසක් තියෙනවා.
විශේෂයෙන්ම එතන හිටිය විජේදාස රාජපක්ෂ මහත්මයා එතුමාට කතා කරලා පහත් වෙලා කියන්නේ ඔන්න ඕගොල්ලන්ගේ ලේකම්තුමත් අපි ගත්තා කියලා. කියනකොට විජේදාස රාජපක්ෂ මහත්මයා එකෙන් එසැනින්ම නැවත පෙරලා කියලා තියෙන ජනාධිපතිතුමාට ආය අපිට එච්චර වැඩක් තියෙන කෙනෙක් අපි කොහොමත් යවලා තිබුණේ කියලා. ඒ කියනකොට ජනාධිපතිතුමාගේ ශනික ප්‍රතිචාරය ආවේ අපෙත් එහෙම එක්කෙනෙක් හිටිය අපි ආවේ ඕගොල්ලන්ට එව්වා කියලා. ඒක තමයි උදෑසන ආපු ලොකුම වාර්තාව. මොකද ඒක තාම මාධ්‍ය වලට හෙළිුණේ නැහැ. සත්‍යන්තයේ පත්‍ර වලට එනකොට මම හිතන්නේ තව ටිකක් රසවත් තව කෑලි එකතු වෙලා එයි. අද උදෑසන මේ රැස්වීම මේ ආකාරයෙන් මහත්මා දේශපාලනයෙන් පටන් ගත්තේ තට්ටුව පිටට විතරයි. ඒ වගේම ආයුබෝවන් කිව්වා විතරයි අත දුන්නේ නැහැ කියන කෝබන දකිවි රූපරාම පරීක්ෂා කරලා බැලීමේදී මේ වගේ හුඟක් දේවල් තව කරලියට එළි වෙනකොට එළියලි වෙනකොට හුඟක් දේවල් තියෙයි. මේ කතා කරලා ඉවරනකොටත් හුඟක් දේවල් ඔබට අලුතෙන් හොයාගන්නත් පුළුවන් වෙයි. හොඳයි, බොහොම ස්තුතියි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපේ මැදිරියට පැමිණ තිබෙනවා. අය වඩාත් කැමති මහත්මිය කියනවටද මෙනවිය කියනවටද කියලා වඩා මා කැමති අයට ඉතාම ගෞරවයෙන් අපේ නිවුස් ෆස්ට් මැදිරිය වෙනුවෙන් පිළිගන්නට. දැන් මේ හිරුනිකා අයිබෝන් කොහොමද අදවස බොහොම කාර්යබහුලයි. ඇයි මේ වගේ තීරණයක් ගත්තේ? තාම බරපතල තීන්දුවක්, තාම තීරණාත්මක දවසක්. ඔව්, දැන් අද සිට මට හිතට එකඟව සැනසිල්ලේ කිසි දෙයකට උත්තර දෙන්න නැතුව, මගේ හෘද සාක්ෂියට නැවතත් උත්තර දෙන්න නැතුව අද ඉඳන් මට හොඳට නිදා ගන්න පුළුවන්. ඇයි මෙතෙක් කලක් හිටිය සැනසිල්ලේවත් හෘද සාක්ෂියට එකඟවත් නෙවෙයි? නෑ. ඇයි ඇයි එහෙම කියන්නේ? ඔබ දන්නවා 2011 මගේ පියා ඝාතනයේ වෙච්ච දවසේ ඉඳන් මම මේ වෙනකන් පුදුමාකාර සටනක් ගෙනිච්ච අඩුම ගානේ අපිට සැනසිල්ලේ හරි අපිට යුක්තියක් ඉෂ්ට වුණා හරි කියලා කියන්න පුළුවන් විදිහේ උත්තරයක් අධිකරණයෙන් හෝ වෙන යම් විදිහකින් ලබා ගන්න. ඒත් අපි කාලයක් තිස්සේ දුක් විඳා හැමදාමත් මුළු දන්න තේරෙන ඕනෑම කෙනෙක්ට, සියලුම ජනතාවට තේරුණා අසාධාරණේ උනේ කාටද, කාගේ පැත්තද ඒ පාලකයන් ගත්තේ කියලා. කෘණිකා, දැන් මේ තාම සංකීර්ණයින මේ දේශපාලනේ, මා හිතනවා දැන් ඔබත් දේශපාලනයට අලුත් සමාජික අකුණාට පහුගේ කාලෙම හැල හැප්පීම් එක්ක ගැටිලා ඔබට යම් ආකාරයක පරිචය පන්රයක් ලැබිලා තියෙ කියලා. හැබැයි කෘණිකා, දැන් මේ රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක අපි ගනුදෙනු කරන්නේ, ඔබ 130,000කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත මා නිවැරදි නම් මගේ මතකයේ හරිනම් ඒ 130,000 ජනතාව ඒ මොහොතේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එහෙම නැත්නම් පොදු ජන එක්සත් පෙරමුණට. අද ඉඳලා ඒ 130,000 ජනතාව කොහෙටද යන්නේ, කාටද කරන්නේ? ඕනි යම් ආකාරයට ඒ පක්ෂ ප්‍රතිපත්ති වලට, ඔබේ ප්‍රතිපත්ති වලට, ඔබේ තාත්තට ආදරය කරපයි ඔක්කොම ඡන්දෙ දුන්නා. දැන් ඔබ 130,000 තියෙද්දි අනික් පැත්තට නෑ, අනික් පැත්තට ගියා කියලා අපි මම ගියේ UNP එකටවත් JUP එකටවත් වෙන යම් හෝ පක්ෂයකටවත් නෙවෙයි. මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන මගේ ප්‍රතිපත්ති හැමදාමත් මන් ළඟ තියෙයි. මේ සන්ධානය මේ පොදු අපේක්ෂකයාට මේ එකහ වෙලා ඉන්න මේ සියලුම පක්ෂ පොදු අපේක්ෂාවක් වෙනුවෙන් එකට එකහ වෙලා ඉන්නේ. හැබැයි වෙන වෙනම ගත්තම මේ සියලුම පක්ෂවලට වෙන වෙනත් ප්‍රතිපත්ති තියෙනවා. සමහරක් වෙලාවට සමහරක් පක්ෂවල ප්‍රතිපත්තිත් එක්ක අපිට එකඟ වෙන්න බැරි අවස්ථාවන් එන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි ඒ පක්ෂවල ප්‍රතිපත්ති ගැන මේ කතා කරන්නේ සියලු දෙනාම එකහ වෙලා එක ප්‍රතිපත්තියක්. ඒ තමයි මේ රටේ තියෙන සියලුම වංචාව, දූෂණය, මේ නිදහසක් නැතිකම, සදාචාරයක් නැතිකම, මේ අවනීති, මේ හැමදේම නැති කරන්න ඕනේ. ඒ සඳහා පිරිසිදු නායකයෙක් වටා එක්රැස් වෙන්න ඕනේ කියලා හැම කෙනාම එක්රැස් වුණා. ඉතින් මං හිතනවා මං හරි තීරණේ ගත්තේ මේකෙන් කිසිම විදිහකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මට ඡන්දය දීපු කිසි කෙනෙක්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද මට ඡන්දය දුන්නේ හැම කෙනාම, සන්ධානය අය නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. ඒ කියන්නේ හැම කෙනාම මට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. කවුරුත් මට වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කහ වෙලා ඉන්න අනිකුත් පක්ෂවල උදවියක් දෙන්නේ නැති යම් කිසි ප්‍රතිශතයකට. හැබැයි වැඩි හරියක් මට දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මොකද අනිකුත් පක්ෂවල උදවියක් ඉල්ලුවනේ. දැන් මාත් එක්ක එකට පරච්ච බව ඔබ මේ මට නෙමෙයි පැහැදිලි, මේ රටට, මේ රටේ බහුතරය මේ දවස්වල සම්බන්ධ කිසි ඔබට ප්‍රශ්නයක් තිබුණා. මගේ ප්‍රශ්න ඇගේ පෞද්ගලික තීරණයකට දේශපාලන විචාරසල කියපු මේක අපි දෙදෙනාගේම හිතවත්කමටත් මාධ්‍යයටත් එක හරස් වෙන ආරෝෂාණ. ඒක නිසා මගේ පෞද්ගලික ප්‍රශ්න පැත්තක තියෙනවා. හැබැයි මම දකින්න එක දෙයක් තියෙනවා. මම පොඩි කෙටි ප්‍රශ්නයක් හිරුනිකා ඔබ එන බව මම දන්නේ නැහැ. දැන් ආගන්තුකයි මට මේ මාතෘකාව ඔබත් එක්ක කතා කරන එක. මොනවද ඔබේ කොන්දේසි ඔබ එහා පැත්තට යාමේදී දාපු? කිසිම කොන්දේසියක් නැහැ. මට තිබ්බ එකම අවශ්‍යතාවය, අදටත් තියෙන එකම අවශ්‍යතාවය, මං වගේ දියණිවරුන්, මං වගේ ළමයින් තවදුරටත් අසාධාරණ ඝාතන වලින් පස්සේ අඬන්න ඕනේ, දුක් වෙන්න ඕනේ නැහැ. නීතියක් ඉල්ලිලා හැමදාම ගිහිල්ලා කැමරාවක් ඉස්සරහා අඬන්න දුක් වෙන්න ඕනේ නැහැ.
ඒක තමයි මූලිකම දේ. අනිවාර්යෙන් ඕන කෙනෙක් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් ප්‍රශ්නකින් තමයි මේ හැමදේම පටන් ගන්නේ. මටත් පෞද්ගලික ප්‍රශ්නයක් තිබේ. ඒ වගේම මට පොදු ප්‍රශ්නකුත් තියෙනවා. මේ රටේ අනිකුත් ජනතාව වගේ මටත් පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ රටේ කිසිම සාධාරණයක් නැත්තේ? ඇයි නීතියක් නැත්තේ? ඇයි මාධ්‍යවෙන් දෙල නිදහසක් නැත්තේ? ඇයි එක සම්පත් ප්‍රමාණය එක පිරිසකට විතරක් කොටු වෙලා තියෙන මේලු සමස්ත ලංකාවෙම ඉන්න හැම ජනතාවටම මේ සම්පත්වල සම්පත් මේ ප්‍රයෝජන ගන්න හැකියාවක් නැති මේ හැමදේම. ඉතින් මගේ පෞද්ගලික ප්‍රශ්නේ වගේම පොදු ප්‍රශ්නෙත් මට තියෙනවා. ඉතින් මම කිසිම විදිහකින් කොන්දේසි අතර කවුරු මට එන්න කිව්වෙත් නෑ. මෛත්‍රීපාල ඇමතුමා ඉතාවත් පැහැදිලිව කියන්න ඕනේ. ඔහුගේ තීරණේ කියපු දවසේ මම එදාම හවස රාජිත ඇමතුමාට කතා කළේ මම කවද්ද දෙන්න ඕනේ කියලා. මේ 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 පිළිබඳව ඔබ ජනාධිපතිතුමන් එක්ක එහෙම නැත්නම් ඒ පාර්ශ්වයට කතා කරේ නැද්ද? ඔව් කතා කරා. මම ජනාධිපතිතුමාටත් කතා කරා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාටත් කතා කරා. මං කොහොමද මට අවස්ථාව ලබා දෙන්න මට තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා. දැන් මගේ තාත්තා ඝාතනයේ මම පැහැදිලිවම ස්ටේජ් එකේ නැගලා කිව්ව මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ පිරිසුදු පුද්ගලෙක්. මේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ පුද්ගලයෝ එළියට ගියන් පස්සේ අවසානයේ ඉතුරු වෙන්නේ මේ පක්ෂයේ අනවශ්‍ය පුද්ගලයෝ, කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ, ඔය දූෂකයෝ තමයි කියලා. එහෙම කියලිවර වෙලා ඊට පස්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔයාගේ තාත්තට සාධාරණයක් තවවත් වෙන්නේ නැතුව ඔයා තවමත් මේ පක්ෂය ඇතුලේ ඉන්නේ? මොකක්ද ඔයගන්ට වෙච්ච සාධාරණේ? මට මේ වලට උත්තර දෙන්න ඕනේ. ඇයි මේ මිනිමරුවව තවමත් මේ පාලකයන් මේ පක්ෂය ඇතුලේ ඉන්න ප්‍රධානීන් රකින්නේ? මේ ප්‍රශ්න මිනිසුන්ගෙන් අනිත් එක අනිවාර්යෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රාජේ සේනාරත් මැතිතුමා මේ දෙන්නම මගේ තාත්තගේ ඝාතනයේදී හැමදාම මගේ පැත්තට කතා කරපු උදවි. ඒගොල්ලෝ ස්ටේජ් එක ගිහලා භාර්තව මේ විදිහට ඝාතනය කරා කියලා කියනකොට මට කකුල් දෙක තියාගෙන මේ පක්ෂය ඇතුලේ ඉන්න බෑ. ඒකල මම පැහැදිලිව මෙතන කිව්වා. ඇයි ඔබ ඡන්දිල්ලුද ඔබ මේ පක්ෂයේ පාලමක් කරගන්න ඔබේ දේශපාලනේ පටන් ගන්න? මම ඡන්ද ඉල්ලුවේ මට ඕන නම් මම විපක්ෂයට යන්න තිබ්බනේ දාම. ඔව් අනිවාර්යෙන් මට යන්න තිබුණා. මගේ පදනම තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මගේ තාත්තට ඡන්ද දුන්නේ UNP එකෙන්වත් ආපු, JP එකෙන්වත් ආපු පාක්ෂි උදවිය නෙවෙයි. මගේ තාත්තා කවදාවත් පක්ෂයක් මාරු කරේ නැහැ. හැමදාමත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන සිතුවිලි මේ ප්‍රතිපත්තිම තියාගෙන ඉන්නවා. ඔබ හිතනවාද මේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මේ සන්දානේ පොදු විපක්ෂය කවදා හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් ගොඩනගන්නේ මේ රටේ කියලා? මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපි තවමත් සලකන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු හොඳම මහලේකම්තුමා විදියට. තවමත් ඔහුගේ අපි තවමත් ඔහුට කතා කරන්නේ මහලේකම්තුමා කියලා. තව ඉස්සරහට පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු උදවිය තව ඉස්සරහට අපිත් එක්ක සම්බන්ධ වෙනකොට අනිවාර්යෙන් අපි අතරකුරු නැවතත් ඉස්සරහට ගේනවා කියන දේ මේ. එතකොට පෙරලා තව කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මේ රටේ මේ වැඩසටහන බලන කෙනෙක්ට. එතකොට එක්සත් ජාතික පක්ෂයෙන් මොකද වෙන්නේ කියලා. ඔවුන් මේ 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 ඡන්ද ව්‍යාපාරද කොහොම වෙනව අසරණ වෙනව? නෑ, මේ වෙලාවේ අපි ඔක්කොම එක්කහ වෙලා එක පොදු අපේක්ෂාවක් මේ වෙලාවේ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ උදව්වට අරගෙන අමතක කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද? නොයෙකුත් පක්ෂ නියෝජනය කරමින් සමහරක් කොමිෂන් සභාවලට ඒ ප්‍රධානීන් අපි පත් කරමින් ඒ සියලුම පක්ෂ නියෝජන විදිහ වෙන විදිහට සභා ගාණ්ඩුවක් අපි පිහිටවන්න ඕනේ. හොඳයි. බොහොමසුතේ අපි බොහෝ දේ කතා කරන්න තෝනේ කෙන්සේ මා හිතන්නේ අදහස් දක්වන්න තිබුණා. දැන් මා කැමති හිරුණිකත් ඉන්න නිසා අපිට ලේසි තිස්ස අත්නායක මේ මහලේකම්වරයා තමන්ගේ මම දන්නේ ආපකයවද කියලා අන්තිම මොහොතේ මේ ඊයේ පෙරේදත් කිව්වා මම අපි මේ පක්ෂයේ මේ දුර්දාන්ත රජය පෙරලන්න කටයුතු කරනවා කියලා මොන අද අනිත් පැත්තට. ඒ පැත්තෙන් දැන් සරත් ෆොන්සේකා මහත්මයාගේ ළඟම හිටපු හේමනැල්ල වගේ හිටපු උපසභාපතිවරයා ජයන්ත කැටගොඩ මහත්මයා ඔන්න අද එනවා මේ පැත්තට. ඉතින් මේ පැත්තෙම බස්න මේ සබරගමුව පළාත් සභාව හිටපු සභානායකතුමා එනවා මේ පැත්තට. කෙසේ මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. දැන් මේ දේශපාලනේ මේ රටේ පක්ෂ හෝ විපක්ෂ හෝ කොතනටද තල්ලු වෙන්නේ? මොනවද මේක? ඔබ මධ්‍යස්ථ විචාරකයෙක්ට මා විශ්වාස කරනවා. මේ රටත් විශ්වාස කරනවා. ඔබ කොහොමද මේ තරාදිය දාලා කිරලම ලගන්නේ? ඔව් රෂාන්, මම මුලින්ම හිරුණිකා ගැන වචනයක් කතා කරන්න මට අවශ්‍යයි. මම කතා කරන්නේ ඇගේ මිත්‍රත්වය හෝ ඇගේ දේශපාලන දර්ශනය ගැන කතා කරමින් නෙවෙයි. මේක ඡන්දදායකෙක් විදිහට දකින්න ඔබලා හොඳ මිතුරන් අතීතයේදී අනාගතය මං හිතනවා ඒක පෞද්ගලිකව ඉතා හොඳින් විමසා බලන්න ඇති අය මේ තීරණය ක්‍රියාත්මක කරන්න කලින් එක
දෙවැනි එක තමයි පක්ෂයක් විදිහට හිරුනිකා බඳු උදවිය ඇගේ දේශපාලන තනතුර අරන් බැලුවොත් ඇය පළාත් සභා ඒ කියන්නේ මේ ස්තරයේ යටම කණ්ඩායම තමයි මුල් පාර්ලිමේන්තුව යන හිම දකින කණ්ඩායමේ මුල් බිහිදොරේ තමයි ඇය තාම ඉන්නේ. හැබැයි හිරුනිකා ආණ්ඩුවට ආණ්ඩුවෙන් ගියා කියලා ආණ්ඩුව පෙරලෙයිද කියන ප්‍රශ්නේ අහන කෙනෙකුට කියන්න තියෙන සරල කාරණේ තමයි හිරුනිකාගේ වටේ තියෙන රැස්වලල්ල. විශේෂයෙන්ම මේ වගේ නම දන්න ඔවුන් නියෝජනය කරන දැවැන්ත චරිතයක්. දැන් සමහරවිට ඔබ අහපු සමහර නම් ආවයි කියලා දන්නෙත් නැහැ සමහරලාට. එයා පාර්ලිමේන්තුවේ හිටියාද කියලා දන්නෙත් නැහැ. මෙච්චර කල් කතාවක් පවත්ලත් නැහැ සමහරලාට. එහෙමනම් ඒවා වාර්තා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජනතාවගේ මතය පාවෙන ඡන්ද වෙනස් කිරීම සඳහා මේ බඳු ආකර්ෂණීය චරිත ඇදබැද තබා ගැනීම කරෙහි පක්ෂ දෙකේම නායකයෝ කැමැත්තක් දක්වාවි. මොකද මෙය අවසාන ඕවරය දක්වා ක්‍රියාත්මක වෙන තරගයක්. ඔබේ භාෂාවෙන් කියනවා රොෂාක්. ඉතින් විශේෂයෙන්ම මේ 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 අවස්ථාව හරි වැදගත් වෙනවා. විශේෂයෙන්ම ජනකාන්ත ආකර්ෂණීය තරු ලකුණු වැඩි වැඩියෙන් තමන්ගේ පැත්තේ අලවා ගැනීමට දෙපැත්තේම නායකයෝ පොරකාවි. කිසිමකට සමාවන් අපි අවස්ථාව ලබා දෙනවා. අද අපි කාර්ය බහුලයි වේලාව කළමනාකරණය කරගන්න දුරකථන ඇමතුමක් තිබෙනවායි කියලා මගේ නිෂ්පාදකතුමාත් කියනවා. අවස්ථාවක් තිබුණා නම් අපිට පුළුවන් සම්බන්ධ වෙන්න. ආයිබෝන් ආයිබෝන් හොඳයි අපි කතා කරමු. කෙසේ දැන් මට තවත් කාරණාවක් තිබුණා. දැන් හිරුනිකා දැන් තිරේ ඇතුළේ වෙන දේවල් පුළුවන් නම් අපිට කියන්න කියලා කියන මේ රට වෙනුවෙන් මේ දැන් තරාදී දාලා බලුවාම එක්සත් ජාතික පක්ෂයේ මහලේ කුමරයාට කබීර් හෂීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් කිරීමත් සමග තවත් අභ්‍යන්තර ගැටලුවක් හෝ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වෙනවා. දැක රූප සිරස රූපවාහිනිය ඒ කියන්නේ නියෝජ්‍ය නායකයෙක් මේ කටයුත්ත දන්නේ නැහැ. පක්ෂ නායකයා මේ තීරණය ගත්තා. විශේෂයෙන්ම දැන් දයා පැල්පිට අකිල විරාජ් වැනි අයට පක්ෂ මහලේ කම් ධූරයේ දෙන්න යෝජනා වුණා. පසුව තමයි කබීර් හෂීම් මන්ත්‍රීතුමාට මේ අවස්ථාව ලබා දෙන්නේ. හැබැයි මේ පිළිබඳව දොස් මුරයක් එහෙම නැත්නම් දෝෂාරෝපණයක් තිබෙනවා නියෝජ්‍ය නායකයා. මේ පොදු විපක්ෂ ප්‍රධාන ධාරාවක සජාතික පක්ෂය. ඔව් ප්‍රධාන ධාරාව කෙසේ වෙතත් රටට ප්‍රජාතන්ත්‍රවාදී යෝජනා කරන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදී තිබෙනවාද කියන ප්‍රශ්නය මධ්‍යස්ථ මිනිසුන්ට දැගෙන්න පුළුවන්. ඒ වගේම දෙවැනි කාරණේ තමයි අනෙක් අතට සුළු ජාතික නියෝජනයක් පක්ෂය ඇතුළේ හැමදාම එක්සත් ජාතික පක්ෂයේ කීර්තිමත් සුළු ජාතිකයන් එහෙම නැත්නම් සුවිශේෂ මුස්ලිම් ඇමතිවරුන් එහෙම හිටව පක්ෂයක් එක දැවැන්ත කණ්ඩායමක් නියෝජනය කරපු පක්ෂයක්. එතකොට ඒ අයට සම අවස්ථාව ලබා දීම කියලා දක්වන්න පුළුවන්. හැබැයි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පැහැදිලිව ප්‍රතිමානනය වෙන අවස්ථාවක්ද මේක කියන එක හිතෙනවා. විශේෂයෙන්ම මොකද පක්ෂයේ නායකයා අඩුතරමින් දෙවනියගෙන්වත් අහන්නේ නැහැ. එතකොට ඔහුට බලය ගියාට පස්සේ ඔහු කාගෙන්වත් අහන්න නැති වෙන්නේ. විධායක බලතල වලට හුලං වුණාම කොයි වගේ හැසිරෙයිද? මේ වගේ ඉතා භයානක දේවල් අනාගතයේදී මාතෘකා බවට පත් වෙනවා මේ සාකච්ඡාවේදී. ඒක නිසා මේ දවස්වල කොයි කවුරුත් ඉතා පරිස්සමෙන් හැසිරෙන එක හොඳයි. අනාගතයේදී ආණ්ඩු පිළිබඳව රැට නිදා ගන්නකොට හීන දකින්නවා නම්. හොඳයි. හිරුනිකා මේ ඔබේ පැමිණීම ආගමනයේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන්න හමු වෙන්න නැත්නම් පක්ෂයේ ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරන්න ඔබට අවස්ථාවක් ලැබුණාද? නැහැ. මම අර නියෝජ්‍ය නායකතුමාවත් හම්බුනේ නැත් කතා කරන්නේ. නැහැ. මට කරු ජයසූරිය මැතිතුමා මීට අවුරුද්දකට කලින් කිව්වා අපි ලොකු වෙනසක් කරනවා ඉස්සරහට එතකොට හරි තැන හිටගන්න කියලා. ඔවුත් එක්ක විතරයි කතා බහ එච්චරයි ඒක වචන ටික විතරයි. මෛත්‍රීපාල ඇමතුමා එළියට ආපු ගමන් මම රජිත ඇමතුමාට කතා කළා මං කවද්ද එන්න ඕනි කියලා ඇහුවා. ඊට පස්සේ මම මෛත්‍රීපාල ඇමතුමා මුණ ගැහුණා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමා හමුණා. ඔය තුන්දෙනා විතර මුණ ගැහුණා. හොඳයි අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. ආයිබෝන් අපි ඔබ පිළිගන්නවා අපිට කතා කරන්න. ආයිබෝන් හොඳයි ඒකම කිසි දැන් මේ මේ දැන් සමහර අය නැත්නම් මේ අපිට ගොඩක් දුරකථන ඇමතුම් වෙනවා ලිපි එනවා ඔවුන් කියනවා දැන් ඡන්ද බැලුවාම දැන් දැන් ඡන්ද ගත්තු අය විපක්ෂයට ආවා ඡන්ද නැති අය ආණ්ඩුවට ගියා දැන් මේ 37 නායක මහලේකම්තුමා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ ජාතික ලැස්තියෙන් පැමිණියා කියන දැන් ජයන්ත කටබඩ මහත්මයා සරත් ෆොන්සේකා මහත්මයාගෙන් හිස්සු පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරණ පත් වුණා කියලා. හැබැයි මේ මෙවැනි ප්‍රධාන ධාරාවේ ජනාධිපතිවරණයකින් මේක තීරණාත්මක වෙන්නේ.
ما නැවතත් කියනවා මේ ජනාධිපතිවරණය තව පැය 24කින් පස්සේ මගේ අවබෝධය හැටියට තුරඟ යන් දෙදෙනෙක් අතර පවතින තරගයක් හා සමානයි. දුවන් සටන. ඔව් දුවන් සටන. මොකද මග දුවන අය ඒ අයගේ ඇඟේ එල්ල ඇතර වෙන්නයි හදන්නේ. මොකද අන්තිම මොහොතේ දෙපැත්තටම සහාය දක්වමින් දෙපැත්තෙන් ඉල්ලා අස්සෙයි. මේක සාමාන්‍ය අපේ රටේ ඡන්දය නාස්ති කිරීමක් විදිහට දේශපාලන විද්‍යාව පිගෙන ගන්න. අනිත් පැත්තෙන් මෙතෙන් සිට මා හිතනවා ජනමාධ්‍යවේදීන්ගේ මගෙත් ඔබේ ඉල්ලීමක් තියෙනවා රොෂාන් ඔබ සම්බන්ධයෙන්. ඒ වගේම හිරුනිකාගෙනුත් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ඉන්න චරිතයක් විදිහට අපි ඉල්ලීමක් කරනවා. මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර බලාගෙන ඉන්නවා දේශපාලන ප්‍රධාන ධාරාවේ දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දකින්නකන්. විශේෂයෙන් ප්‍රතිපත්තියක් නැති මිනිසුන් පිරිච්ච රටකයි අපිට පාරේ ඉඳලා යන්න සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් අභීතව නැගී සිටපු මිනිසුන් ඝාතනය වුණා දෙපැත්තෙන්ම. ඒක නිසා රටේ උතුරේ කොනේ ඝාතනය වුණත් දකුණු කෙනේ ඝාතනය වුණත් දේශපාලන අවිහරහා ඝාතනය වුණත් විනයවත් රටක් සඳහා මේ මිනිස්සු ඉස්සරහට පැන්නේ. ඒ ඉස්සරහට පැනපු මිනිස්සුන්ට ඔබ අනාගතය වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැනට කරන්නේ නිකන් කතන්දර කියන එක විතරයි. රටේ ආර්ථික ප්‍රතිපත්තිය හදනවා කියනවා හදන්නේ කොහොමද කියලා දෙන්නම කියන්නේ. රටේ විරැකියාව දුරු කරනවා කියනවා කරන්නේ කොහොමද කියලා දෙපැත්තෙම එළි වෙන්නේ නැහැ. ඒ වගේම ඊටම දියුණු වාංමාලාවක් දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙද්දි දෙපැත්තෙම ඊටාත්ම සරල ග්‍රාම්‍ය භාෂාවන් පාවිච්චි කරනවා. ඒ වෙනුවට ඇමරිකාව වගේ රටවල් වල රාජ්‍ය නායකයන් අතරේ මාධ්‍ය වලට විවෘතව කතා බහ කරනවා වර්ජනය කරනවා නෙවෙයි. ඔවුන් තමගේ ප්‍රතිපත්ති මූණට මූණ මහත්තුරුන්සේ කතා බහ කරගනිමින් රට හමු එළි කරනවා. ප්‍රතිපත්ති වලට මිනිස්සු ඡන්දෙ දෙන්නේ. මම හිතන්නේ හෙරුනිකා මාතක එකඟ වේවි එක තමයි අපි ඉගෙන ගන්න විද්‍යාව. නමුත් ප්‍රතිපත්ති වෙනුවට ගෝරනාඩු කරන එකට කෑ ගහන එකට පැත්තකින් සරමුස්සලා දුවන එකට මේවට තමයි අපේ රටේ ඡන්ද දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි මහලකම්තුමා මේ සමාන මැතිවරණ කොමසාරස්තුමා අපූර්ව කතාවක් කිව්වා කෙනසෙ. එතුමා කිව්වා මේ පක්ෂ නායකයන් අතර මේ මා දකින සුහදත්වය දැක්ක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සුභපතනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. දැන් මේ දකින සුහදත්වයේ ගමේ නගරේ ඉන්න පාක්ෂිකයා අතරත් තිබිලා ඡන්දයට කතරේට පමණක් තරගකාරීත්වය තිබිලා ඉස්සරහට මේ අරගල කරන්නේ නැතු රණ්ඩු සරුවල් කරගන්න නැතු ඉන්නවා නම් මේ රට වඩා යහපත් වෙනකට පත් වේවි කියලා. තවත් දුරකට නැමතුමක් තිබෙනවා අපි ඔබ පිළිගන්න කැමති ආයිබෝන්. ඔව් කතා කරන්න. හලෝ. කතා කරන්න. මේ එක්සත් ජාතිපක්ෂයේ මහලේකම්තුමා ආණ්ඩුවට ගියේක මහා ආණ්ඩුවේ ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ ඒක නිකන් මේ ඩිෆෙන්ස් කරලා දීලා පැරලල් ගත්තා වගේ වැඩක්. ඒක නිසා ඒක මහලොකු ජයග්‍රහණයක් කියලා හිතන්න බෑ. මේ ඇත්තම දැන් ඒ ආණ්ඩුවේ මහලේකම්තුමා විපක්ෂයට ගිහිල්ලා විපක්ෂයේ මහලේකම්තුමා ආණ්ඩුවට ගියේක ඒක සමානයි කියලා. මේ අදුගාන විපක්ෂ නායකතුමාවත් ගත්තනම් අපිට හිතන්න තිබුණා මේක මහ ලොකුමයක් කියලා කෝටි 500ක් හරි වියදම් කරලා ගන්න පුළුවන් නම්. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. කියන්නේ ගම මොකද කියන්නේ මේ අදහසක් තිබෙනවා. ඉතින් සත්නායක මහත්මයා ගියේ එකයි කෝටි 500ක් දින රණවීර ක්‍රමසිංහ මහත්තයා ගන්න බැරිද කියලා අහනවා. දේශපාලනට හපුවාම යෝක පන්දු තියෙනවා බවුන්ස පන්දු තියෙනවා ඔබ මොන දේතුද මට ඒක නිකන් මොකුත් නෑ. හොඳයි මම කියන්නේ කින්ස ඔබගේ කලින් ප්‍රශ්නෙට උත්තරේ මැතිවරණ කොමසාරිස්තුමා අහපු ප්‍රශ්නේ එහෙම නැත්නම් ඔහු සුහදත්වය දකින්න නායකයන් දෙතුන් දෙනාගේම ප්‍රශ්නේ තියෙන්නේ රොෂාන් ඉංග්‍රීසියෙන් කියමනක් සිංහලට පරිවර්තනය කරොත් ජෙනරාල්වරු යුද්ධයේ ප්‍රකාශයට පත් කරනවා සොල්දාදුව සටන් බිම මෙමිය යනවා. ඕක තමයි ක්‍රමය. ඉතින් ඒක නිසා අපේ රටේ කඩල තම්බගෙන කමින් එහෙම නැත්නම් රෑල් වෙනකම් මඤ්ඤොක්කත් එක්ක මඤ්ඤොක්ක කමින් ඡන්ද ප්‍රතිඵල අහන රටක් තාම අපි මේ නගරයේ මේ මට්ටමේ තිබුණාට ඔබ මා හමුවන නගරේ නෙවෙයි ඇත්ත ඡන්දේ තියෙන්නේ. ඇත්ත ඡන්දේ තියෙන්නේ ඈත ගම් වලට. ඈත ගම් කියන හුඟක් දුෂ්කර නැහැ මහා මාර්ගය දීලා තියෙන නිසා. නමුත් ඒ ගම් වල ඒ උණුසුම තියෙනවා. ඒ උණුසුම නැත්තම් මේක තවත් ක්‍රීඩා තරගයක් විතරයි. ඒක නිසා මා හිතනවා ඒ තරගය සමහර අවස්ථාවලදී සමහර ප්‍රශ්න මිනිසුන්ගේ පීඩණය විදිහට පිට දක්වන්නේ ඡන්දේදී විතරයි. ඔවුන්ට පිට කරන්න අවස්ථාවක් තියෙන්නේ ඡන්දේදී විතරයි. හොඳයි කිසිම දෙයක් මේ වෙලාවේ විශේෂ පණිවිඩයක් ලැබෙනවා. ඒ තමයි උපනායක එක්සත් ජාතිපක්ෂ උපනායක රවි කරුණානායක මහත්මයාත් කබීර් හෂිම් මහත්මයාගේ පත්කිරීම දැනගෙන හිටියේ නැහැ කියලා එතුමා දුරකථනයක් ලබා දෙන මේ කතා බහ අසා සිටමින් තොරතුරු ලබා දෙනවා. දැන් මේ දේශපාලන යථාර්ථය අපි දවස් බොහෝ දුරට කතා කළා. හොඳයි එකම මා කැමති කැනට ජනාධිපතිතුමන්ද අද මේ මැතිවරණයේ තමන්ගේ නාම යෝජනා බාර දෙමින් පස්සේ රට හමුවේ හැමදෙනාගේම ඉල්ලීමක් කරා හැමෝම සාමකාමීව හැමෝම සතුටින් මේ දේශපාලනයේ තමන් කැමති පක්ෂයට උදව් කරන්න හැබැයි හැමෝගම සහජීවන සහ සහෝදරත්ව රැකගන්න එක ඉතාම වැදගත්. මේ නායකින් අතර තියෙන සුහදත්වයේ ගම් මට්ටමට යනවා නම් අප දකිනවා තාම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ බලාපොරොත්තු අතර කින්ස කිව්වා වගේම ගමේ නගරේ හැමදෙනා අතරම සුහදත්වයෙන් මේ උතුම් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වේවි කියලා මම හිතන අපට සමුගන්න වේලාව ඇවිත් හිරුණික අවසන් වශයෙන් ඔබේ ඡන්ද දායකයන් හමු වී කියන්න බැරි වේවිනේ. අවස්ථාව තිබෙනවා
පළවෙනියටම සියලුම මාධ්‍යට සහ අවසාන මොහොත වෙනකන් මට සියලු දෙනාටම අවස්ථාවක් ලැබුණ නැහැ කියන අවස්ථාවක් ලැබුණා නෙවෙයි අහනවන හැම කෙනාම යනවාද යනවාද කියලා මම හැම කෙනාටම දීපු උත්තරේ නැහැ කියලා ඒකට එකම හේතුව ආරක්ෂාව සහ අපේ දේශපාලන තීරණ ගැන අවසාන මොහොත වෙනකන් කිසිම කෙනෙක්ට එහෙම කියන්න බෑ හැබැයි මගේ ළඟම ඉන්න මට උදව් කරන මගේ ළඟම ඉන්න චන්දායකයන් සියලු දෙනාම නම් දැනගෙන හිටියා මට කියන්න තියෙන්නේ ඔබ සිරු දෙනාම මාව විශ්වාස කරගෙන මාව යම් කිසි තැනකට පත් කරා ඔබ සිරු දෙනා මට ආදරය කරන්න ගත්තේ මම අභීතව මගේ තාත්තා වෙනුවෙන් සියලුම මේ අසාධාරණකම් වෙනුවෙන් කතා කරපු චරිතයක් නිසා නැවතත් ඒ හිරුනිකා හඬ අවදි කරන්න දැන් මේ ඇවිල්ලා තියෙනවා ස්වාධීන තැනකට ඒ නිසා බය නැතුව ඔබ මම මගේ ටීම් එක මගේ මැතිවරණයේදී මගේ ටීම් එකුනෙත් ඇයයි ඔබේ හඬ කියන එක ඒක දැන් ක්‍රියාවට නංවන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා මම හැම කෙනාටම කියනවා. මට හිරුනිකා දැන් මේව මේ අහන් ඉන්න වෙලාවේ හිතට නැගිච්ච ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. මේ මුදල්නේ හැම දෙයක්ම මුදල්. දැන් අපි කියන මිලියන 500යි මිලියන 100යි මිලියන 200යි මේ දේශපාලන චරිත කේවල වෙන විදිය. කිසිම විදිහකින් මුදලක් ඒ පැත්තෙන්වත් මේ පැත්තෙන්වත් කිසිම පැත්තකින් මට හම්බුනෙත් නැහැ මං ඉල්ලුවෙත් නැහැ මේක මම මගේ හද සාක්ෂියට එකඟව මම ගත තීරණයක් ඉදිරියේදී සිදුවන බලාගන්න පුළුවන් මං එහෙම මුදල් ඉල්ලලා තියෙනවා නම් මගේ හැසිරීමෙන් මගේ ජීවිතේ වෙනස් වෙන විදිහ බලාගන්න පුළුවන් හැබැයි හිරුණුකා දැන් ඈත දැන් වයසක දැන් ඔබේ තාත්තගේ සමකාලීන මිත්‍රයෝ යාළුවෝ පරණ ශ්‍රී ලංකාකාරයෝ මං දන්නවා තාත්තා බෙලියත් හම්බන්තොට එහෙම නැත්නම් මේ හැම තැනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැකගන්න දිවිහිමියෙන් කටයුතු කරපු වෘත්ති සමිති නායකයෙක් අදී පරණ නායකයෝ හිතුවත් මොකද වෙන්නේ දැන් හිරුණි කානෝන ගිය අනික් පැත්තට අපිට මොකද වෙන්නේ දැන් ඔබ මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ මේ හැම කෙනාටම කියන්න තියෙන්නේ ඔබට නිසි තැන හරි තැන ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ළඟට આવොත් තමයි හොඳයි බලසොත් කිංසී අවසන් වශයෙන් නම් රටහම යමක් කමන්න තුනක් ඔව් ඉතා ඉක්මනින් තප්පර 15න් කියන්න ඔබේ ඡන්දය ඉතා තීරණාත්මකයි ඒක නිසා ජනප්‍රිය චරිත හෙට අනිද්දා දෙපැත්ත මාරු කරයි ඔබ බුද්ධිමත්ව අවදීන් ඉන්න මොකද තීරණාත්මක ඡන්දයක් හැමදෙනාගේම ජීවිතවලට ආරක්ෂාවට බොහොමසුදී කේන්ස්ලි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනිමි බොහොමසුදී මැදිරියට අනපේක්ෂිත මොහොතක ආවේ අනපේක්ෂිත මොහොතක අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා ශ්‍රීපල් වන්නියාරච්චි අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සමාවන් අපි හෙට ඔහු සමග ඔබ වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමුදනාතම සෝදාක රාජ්‍යයි